කාමතණ්හා භවතණ්හා විභවතණ්හා කාමතණ්හාව කියන්නේ මොකද්ද කාමයන් කෙරෙහි ඇති තෘෂ්ණාව තණ්හාව තේරෙනවද එතකොට කාමයන් කියලා කියන්නේ මොකද්ද බුදුරජාණන් වහන්සේ කාමයේ ආස්වාදයන් හයක් ගැන දේශනා කරනවා මොකද්ද කාමයේ ආස්වාදයන් හය ඇස නිසා සකස් වෙන්නා වූ චක්කු විඥානය ඇසේ ආස්වාදයයි කියනවා කන නිසා සකස් වෙන්නා වූ සෝත විඥානය කනේ ආස්වාදයයි කියනවා නාසය නිසා සකස් වෙන්නා වූ ගාන විඥානය නාසයේ ආස්වාදයයි කියනවා දිව නිසා සකස් වෙන්නා වූ ජිහ්වා විඥානය දිවේ ආස්වාදයයි කියලා කියනවා මනස නිසා සකස් වෙන්නා වූ මනෝ විඥානය මනසේ ආස්වාදයයි කියලා කියනවා කය නිසා සකස් වෙන්නා වූ කාය විඥානය කයේ ආස්වාදයයි කියලා එහෙනම් දැන් काम तन्हाव कियाने मिन्न में कामयन हाय करे यति करगन्नाव तुष्णाव तेरनाद इतने में काम तन्हाव तुले जीवत्वेन वानंग यामे इकेने ओनेम मनुष्येक ओनेम देवियेक ओनेम सतरापासत्वे मिन्न में काम तुष्णाव तुले जीवत्वेन तेरनाद दें आप इकेमो सोवान पलेट पात्वेच्च केने किन्ना कीला सोवान पलेट पात्वेच्च केना कामराग पतिग्यान निरोधे करला नहीं ඉනිසයා කාමත තණ්හාව තුල ජීවත් වෙනවා තේරෙනවද එතන මේ කාම තෘෂ්ණාව කියලා කියන්නේ මේ කාමයන් කෙරෙහි ඇති කර ගන්නා වූ තෘෂ්ණාව තේරෙනවද එතන භව තෘෂ්ණාව කියන්නේ මේ භවාත්‍රය කෙරෙහි ඇති කර ගන්නා වූ තෘෂ්ණාව එතන භවාත්‍රයන් තුනක් පිළි උපාදාන පත්‍ය භව උපාදානයේ නිසා ඒ කියන්නේ බැඳී යාම නිසා සකස් වෙන භවාත්‍රයන් තුනක් පිළිබඳ බුදුරයන් වහන්සේ දේශනා කරනවා මොකද මේ භවාත්‍රයන් තුර කාම භව රූපී භව අරූපී භව इधर काम भवे के लिए मुकद मे तुषिते यामे निम्मांगते परनिम्मित वसवत्ये तावतींस्य चातुर्महाराज के मनुष्य लोके सा सतरापाय काम भव निगतमे काम भवे के लिए इधर रूपी भव कियाने पलवेनि देवेनि तुंगेनि हतरवेनि ध्यान तल उपादाने करगेन मेरेन केना गीला उपत्ये लबन रूपे असुरेन सकस्वेन ए ध्यान मट्टंग वलट गीला उपदिन केना रूपी भवात्वेतुल उपदिन එතන අරූපී භවත්‍රය කියලා කියන්නේ මේ ආකාස හතරවෙනි ධ්‍යාන තලයෙන් ඔබට ගිහිල්ලා ආකාසායන්චනේ නේව සංඥා ඥා සංඥා වගේ අරූපී ධ්‍යාන උපාදානය කරගෙන මැරෙන අය රූපයේ ප්‍රකට නොවෙන අරූපාවචර භක්ම තලවල එනම් මේ මැරෙන ඕනෑම සත්වයේ මේ භවත්‍රයන් තුන තුන උප්පත්තිය ලබනවා මොකද තුන කාම භව රූපී භව අරූපී භව එතකොට දැන් භවස තණ්හාව කියන එක තේරෙනවද දැන් භව තෘෂ්ණාව කියලා කියන්නේ මෙන්න මේ භවයන් තුන කෙරෙහි ඇති කර ගන්නා වූ තෘෂ්ණාව. දැන් එතකොට සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තුල කාමතන් තණ්හාව තියෙනවද? තියෙනවා. එතකොට සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තුල භව තණ්හාව තියෙනවද? තියෙනවා. ආත්ම භාව හතකට අදාළව භව තෘෂ්ණාව තියෙනවා. තේරෙනවද? දැන් එතකොට සකෘදාගාමී ඵලයට පත් වෙච්ච කෙනා තුල කාම තෘෂ්ණාව තියෙනවද? අනුෂය වශයෙන් තියෙනවා. අනුෂය වශයෙන් සකෘදාගාමී ඵලයට පත් වෙච්ච කෙනා තුල භව තෘෂ්ණාව තියෙනවද ආත්ම භාව දෙකකට අදාළ භව තෘෂ්ණාව තියෙනවා ආත්ම භාව දෙකකට අදාළ ඒතකොට දැන් අනාගාමී ඵලයට පත් වෙච්ච කෙනා තුල කාම තණ්හාව තියෙනවද නැහැ අනාගාමී ඵලයට පත් වුණා මෙයා කාම රාග පටිඝය නිරෝධය කරලා ඒතකොට නමුත් කාම තෘෂ්ණාව නැති වුණත් එයාට භව තෘෂ්ණාව තියෙනවද ඒකාත්ම භාවයකට අදාළ භව තෘෂ්ණාව තියෙනවා රහතන් වහන්සේ මේ සියල්ලම නිරෝධය කරපු කෙනා දැන් එතකොට काम तन्ना दें देवनी एक मुकद्द भव तन्ना तुंगेनी एक मुकद्द विभव तन्ना के लिए क्या ने भावया नहीं के लिए तिकर का ना विश्वास है दें क्रिश्चियानी मात्रो इन्नो एक लोग नैवत उपदाक पिल मात्र विश्वास है नहीं एक लोग नैवत उपदिनो आगे लोग विश्वास है अपने हैं मुस्लिम मात्रो इन्नो एक लोग नैवत उपदाक तीनो आगे लोग विश्वास है දැන් සමහර බෞද්ධ මහත්තුරු ඉන්නවා ඒගොල්ලෝ කියන්නේ කාලා බීලා නටලා විනෝද වෙලා සින්දු කියලා ජීවත් වෙමු මරුණාට පස්සේ සියල්ල එහෙම කියන අය නැද්ද ඉන්න ඕන තරම් ඉන්නවා නේද ඒ කියන්නේ ඒගොල්ලෝ නැවත උපදිනවා කියන විශ්වාසය නැහැ දැන් මන් දන්න එක මහත්තෙක් හිටියා ගිහි කාලේ ඒ මහත්තයා හොඳටම ගුණ මහත්තෙක් සල්ලි දින මහත්තෙක් එයා ජීවිතේ අවුරුදු 60 වගේ වයස වෙනකොට මිනි පෙට්ටියක් ගෙනල්ලා ගෙදර තියාගත්තා ගෙදර ගේ මැද්දේ उपतक
කාම තෘෂ්ණාව තුල සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා සකෘදාගාමි ඵලයට පත් වෙච්ච කෙනා ජීවත් වෙනවා ඒ වගේම භව තෘෂ්ණාව කියන කාරණය තුල සෝවාන් සකෘදාගාමි අනාගාමි තුන් දෙනාම භව තෘෂ්ණාව තුල ජීවත් වෙනවා නමුත් මේ සියල්ලම විභව තණ්හාව කියන කාරණේ නිදිලයි ජීවත් වෙන්නේ මහත් ඊළඟ ප්‍රශ්නේ මොකද්ද එකපාර එක ප්‍රශ්නයක් අහන්න आरष्टांगिक मार्गे तुले वैडीम तुले अपि तुले मुकाद सकस वेन्ने आरष्टांगिक मार्गे लौकिक आरष्टांगिक मार्गे वैडीम पीन सकस वेन्ने कुसले सकस वेन्ने आरष्टांगिक मार्गे लोकोत्तर हेतुवेट विदर्शना नूरिंग वैडेति मुकाद सकस वेन्ने सतर सतिपट्ठान धर्मे सतर सतिपट्ठान धर्मयन तुले ईलंगट सतर सतिपट्ठान धर्मयन तुले सप्तबोध्यांगयन सकस वेन्नवा सप्तबोध्यांगयन सतर सतिपट्ठान धर्मयन अनित्यय किला दकिन तेन अन्न पंच उपादान स्कंधे अनित्य भावे मतुकल එනම් මේ සෑම ධර්මයක්ම අපි සතර සටිපට්ඨාන සූත්‍රය තුලින් එහෙමත් නැත්නම් සූත්‍රගත ධර්මයන් තුලින්මයි අපි මතු කරලා ගන්න. සූත්‍රගත ධර්මයන් තොරව නිවන් මාර්ගයක් ගැන මන්නම් කියන්න දන්නේ නැහැ. මොකද ආරෂ්ඨාංගික මාර්ගයෙන් තොර නිවන් මාර්ගයක් මේ ලෝක ධාතු තුල නැහැ. තේරෙනවා? ඉන්සන් නිරේතුරුවම සූත්‍ර ධර්මයන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍ර ධර්මයන් පරිහරණය කරන්න. තේරෙනාද? පරිහරණය කරන්න. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ යම් කෙනෙක්ගේ ජීවිතය තුළ ආරෂ්ඨාංගික මාර්ගයේ තියෙනවා නම් මුළු සූත්‍ර ධර්මයන්ගේ හරය ඒ ජීවිතය තුළ තියෙනවා තේරෙනවද මුළු සූත්‍ර ධර්මයන්ගේ හරය ජීවිතය තුළ තියෙනවා එනිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍ර ධර්මයන් ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් ලබමින් ඒ ලබන්නා වූ ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් ආරෂ්ඨාංගික මාර්ගයේ මතු කර ගනිමින් නිවන් මාර්ගයේ මතු කර ගන්න දක්ෂ වෙන්න ඕනේ